මේ වීඩියෝ එකකින් කරන්න බලාපොරොත්තු වෙන ට්‍රාන්සිස්ටර් පිළිබඳව. ඒතර ට්‍රාන්සිස්ටර්යක් මම ගත්තොත් එහෙම ප්‍රධාන වශයෙන් ආකාර දෙකයි. එකක් තමයි PNP ට්‍රාන්සිස්ටරය. ඒ කියන්නේ P වර්ගයේ බාහ්‍ය අර්ධ සන්නායක දෙකක් අතරමැදිව මෙහෙම P අර්ධ සන්නායක කොටස් දෙකක් අතරමැදිව N වර්ගයේ අර්ධ සන්නායකයක් දාලා ඒවට පාද මේ විදිහට සම්බන්ධ කරලා තියෙන තුරු මෙන්න මේකට අපි දැන් කියනවා PNP ට්‍රාන්සිස්ටරයක් කියලා. ඊට පස්සේ ওই විදිහටම N වර්ගයේ බාහ්‍ය අර්ධ සන්නායක කොටස් දෙකක් අතරමැදිව P වර්ගයේ එකක් දැම්මොත් මේ විදිහට මෙයා N මෙයා P මෙයා N ඊට පස්සේ මේ තුන් දෙනාට මෙහෙම පාද තුනක් සම්බන්ධ කරලා තියෙනවා. ඒතර මේ වගේ ට්‍රාන්සිස්ටරයකට අපි දැන් කියනවා NPN ට්‍රාන්සිස්ටරයක් කියලා. ඒතර පොදුවේ මේ දෙකේදී භාවිතා වෙන සංකේත දෙකක් තියෙනවා. දැන් PNP ට්‍රාන්සිස්ටරයක් ගත්තොත් එහෙම මෙන්න මේ විදිහට තමයි මෙයාගේ සංකේතය තියෙන්නේ. මේක තමයි ට්‍රාන්සිස්ටරයකදී අපි භාවිතා කරන සංකේතය. හරි, මේ එක පාදයක්, මේ එක පාදයක්, මෙතනින් මේ එක පාදයක්. දැන් මේකෙදී ඔය දෙකේම මේ තියෙන ඊළඟ ට්‍රාන්සිස්ටරේ මේ විදිහට දැන් ඕකනේ සංකේතය තියෙන්නේ. මෙතෙන්ට මෙහෙම, මෙතනින් මෙහෙම, මෙතනින් මෙහෙම. දැන් මේ PNP එක NPN එකයි කොහම පරිපද සංකේතය ඔහම තිබුණාට මේකෙත් පොඩි කොටසක් එකතු වෙනවා. ඒතර PNP ට්‍රාන්සිස්ටරයක් නම් අනිවාර්යයෙන්ම ඔබ මතක තබා ගත යුතු දේ තමයි එයාගේ මෙන්න මේ කියන සංදියට සම්බන්ධක තියෙනවා. එන ඒකේ මෙන්න මේ දිශාවට තමයි ඊතලේ වැටෙන්නේ. හරිද? ඊට පස්සේ NPN ට්‍රාන්සිස්ටරයක් නම් ඒකේ මෙන්න මේ දිශාවට තමයි මෙයාගේ ඊතලේ වැටෙන්නේ. ඒතර ඔන්නයි විදිහට තමයි PNP එකයි NPN එකයි වර්ගීකරණය කරන්නේ පරිපද සංකේතය. එතකොට මෙන්න මේකේ ඔබ මතක තබා ගන්න මේ P වර්ගයේ දෙන්න අතරමැදිව ඉන්න N වර්ගයක ඉන්නවා. මේකට අපි නම් කියනවා පාදම කියලා, බේස් එක. මේ අවස්ථාවේදී N වර්ගයේ දෙක අතරමැදිව P ඉන්නකොට ඒක තමයි බේස් එක. හරි. එතකොට ඒක තමයි මෙතන මේ තියෙන්නේ බේස් එක, පාදම. ඊට පස්සේ සමාන වර්ගයේ බාහ්‍ය අර්ධ සන්නායක දෙකක් තියෙනවා. මෙයයි මෙයයි. එතකොට ඒ දෙන්නගෙන් එකක මාත්‍රණ මට්ටම වැඩි. එනේ මාත්‍රණ මට්ටම වැඩි එකට සම්බන්ධිත ආකාරයට අපි නම් කියනවා එමීට එක කියලා. මාත්‍රණය වැඩි එක එමීට එක. එතකොට මෙන්න මේ ඊතලයේ වැටෙන්නේ එමීට එක. එතකොට අපි නිකන් හිතමු උපකල්පනය කරමු මේ පැත්තේ මාත්‍රණ මට්ටම වැඩි කියලා. මෙන්න මේකේ ප්‍රයා එහෙමනම් එමීට එක විමෝචකය. එතකොට මේකේ මේක තමයි විමෝචකය. ඊට පස්සේ සමාන වර්ගයේ දෙන්නගේ මාත්‍රණය අඩුවෙක් කියලාද ඉන්නගෙන කලෙක්ටරේ. මේකේ මේක මාත්‍රණේ අඩුයි නම් ඒක කලෙක්ටරේ. එතකොට මෙයා තමයි කලෙක්ටර එක. ඔන්න ඔය දෙක තමයි PNP සහ NPN වශයෙන් ප්‍රධාන වශයෙන් ට්‍රාන්සිස්ටර් වර්ග දෙකේදී අපිට දැනගත යුතු කරුණු ටික වෙන්නේ. මම හිතන්නේ මේ ටික පැහැදිලියි කියලා. හරිනේ. ඊට පස්සේ ඔබ දැනගත යුතු දේ තමයි ට්‍රාන්සිස්ටර් එක පාද අතර වෝල්ටීයතාවයේ අංකණය කරන විදිය. දැන් මේ කියන NPN ද PNP ද කියන එක අදාළ වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් අපි ඉඳන් කියනවා V VE අගයක් තියෙනවා. NPN එකෙත් VBE අගයක් තියෙනවා. ඊළඟට VCE අගයක් තියෙනවා. හරි. ඊට පස්සේ VBC අගයක් තියෙනවා. ඒතර මේවෙන් කියවෙන දේ ඔබ දැනගන්න ඕනේ. VBE කියලා කියන්නේ විමෝචක. එමීට එක කියලා කියන්නේ විමෝචකෙන් E අකුර. විමෝචකයට සාපේක්ෂව පාදම වෝල්ටීයතාවය. එමීට එකට සාපේක්ෂව බේස් එකේ වෝල්ටීයතාවය කියන එක තමයි ගණන්ගෙන විමෝචකයට සාපේක්ෂව පාදම වෝල්ටීයතාවය තමයි VBE කියන්නේ. ඒක VCE කියලා එකක් තියෙනවා. VCE කියලා කියන්නේ විමෝචකයට සාපේක්ෂව සංග්‍රාහක වෝල්ටීයතාවය. ඊළඟ එක තමයි VBC, ඒ කියන්නේ කලෙක්ටරයකට සාපේක්ෂව, ඒ කියන්නේ සංග්‍රාහකයට සාපේක්ෂව පාදම වෝල්ටීයතාවය. ඔහොම තමයි පාදවලට අදාළ වෝල්ටීයතාවයන් අපි අංකණය කිරීම සිද්ධ කරන්නේ. පැහැදිලිද ඒක? හරිනේ. ඊට පස්සේ ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕන දේ තමයි ට්‍රාන්සිස්ටර් එක කොහොමද අපි පාදවලට අවශ්‍ය වෝල්ටීයතාවයන් ලබා දෙන්නේ කියලා. එතකොට PNP ද NPN ද කියන එක අදාළ වෙන්නේ නැහැ. මේකේදී අපි පොදු වශයෙන් මූලධර්ම දෙකක් භාවිත මූලධර්මයක් භාවිත කරන මෙන්න මෙහිමයි වෙන්න ඕනේ කියලා. දැන් ඇත්තටම මේකේ වෙන්න ඕනේ මෙහිමයි BE සන්ධිය පෙර නැඹුරු වෙනවා. දැන් මේ බාර PNP ට්‍රාන්සිස්ටරයක් නේ මේකදී. මේක ඇවිල්ලා PNP ට්‍රාන්සිස්ටර්. එතකොට P එකට එන්න ඕනේ. දැන් මම දැන් කියන්නේ මෙහෙම P එකට එන්න ඕනි ධනක්. ඒ පොසිටිව් නේ. ඊට පස්සේ N එක ඍණ. නැවත P එක ධන. දැන් NPN එක ගත්තොත් කොහොමද එන්නේ? NPN එක ගත්තොත් එහෙම N කියන්නේ ඍණයි, P කියන්නේ ධනයි, නැවත N කියන්නේ ඍණයි. දැන් මේකේ වෝල්ටීයතාවය දෙනකොට මෙන්න මෙහෙමයි හැමතිස්සෙම වෙන්නේ.
BE සන්ධිය පෙර නැඹුරු. එතකොට BE සන්ධිය පෙර නැඹුරු වෙනවා නම් මෙන්න මේකනේ BE කියලා කියන්නේ. නේ? එතකොට එයාගේ B එකට බේස් එකට දෙන්න ඕනි ධන විභවයක්. N එකට දෙන්න ඕනි ඍණ විභවයක්. මේකට නම් කොහොමද දෙන්නේ? මෙයාගේ අග්‍ර අතර අපි දෙනවා නම් කොහොමද තියෙන්නේ? BE සන්ධිය පෙර නැඹුරුනේ. එහෙමනම් A සන්ධිය පෙර නැඹුරු නම් එමීටා එකට දෙන්න ඕනි ධන විභවයක්. බේස් එකට දෙන්න ඕනි ඍණ විභවයක්. ඊළඟ වැදගත් දේ තමයි මෙතනදී ඔබ දැනගත යුතු BC සන්ධිය පසු නැඹුරු වෙන්න ඕනේ. ඒ කියන්නේ මෙයා පසු නැඹුරු වෙන්න ඕනේ. ඒතර එයා පසු නැඹුරු වෙනවා කියන එකේ තේරුම මොකක්ද? එයා පසු නැඹුරු වෙනවා කියන එකේ තේරුම බේස් එකට එන්න ඕනේ අඩු ඔය ඍණ විභවයක් කියන්නේ අඩු විභවයක් කියන එක. කලෙක්ටරේට එන්න ඕනේ ධන විභවයක් කියන්නේ වැඩි විභවයක් කියන එක. එහෙනම් පසු නැඹුරු කරන්න නම් මෙතනදි කරන්න ඕනි කලෙක්ටරේට සාපේක්ෂව පාදමට වැඩි විභවයක් දෙන්න. කලෙක්ටර සංග්‍රහකයට සාපේක්ෂව පාදමට වැඩි විභවයක් දෙන්න. එතකොට මෙන්න මේක ඇවිල්ලා පසු නැඹුරු. හරි. එතකොට ඒක ඇවිල්ලා පසු නැඹුරු වෙන්න ඕනි. BE සන්ධිය මොන නැඹුරු වෙනවා. එයා ඇවිල්ලා BE සන්ධිය මෙන්න මේක ඇවිල්ලා පෙර නැඹුරු වෙනවා. දැන් මේකෙත් මෙන්න මේක පසු නැඹුරු වෙන්නේ. ඒක පසු නැඹුරු වෙන්න ඕනි. එයා පසු නැඹුරු වෙන නම් අනිවාර්යයෙන්ම බේස් එකට සාපේක්ෂව සංග්‍රාහකයට වැඩි විභවයක් දෙනවා. එතකොට බේස් එකට දෙන්න ඕනි අඩු විභවයක්. එහෙම වුණොත් තමයි අදාළ දේ සිද්ධ වෙන්නේ පසු නැඹුරු වීම සිද්ධ වෙන්නේ. ඒ වගේම තමයි හැමතිස්සෙම මතක තියාගන්න පෙර නැඹුරු විභවයට අවසාන දෙකේදීම පෙර නැඹුරු විභවයට වඩා පසු නැඹුරු විභවයේ වැඩි වීම සිද්ධ වෙනවා. ඒක තමයි මේකදී ඔබ දැනගත යුතු දේ වෙන්නේ. ඒතර ප්‍රධාන වශයෙන් කොටස් තුනයි. පළවෙනි දේ තමයි BE සන්ධිය පෙර නැඹුරු වෙන්න ඕනේ. ඊළඟ එක BC සන්ධිය පසු නැඹුරු වෙන්න ඕනේ. පෙර නැඹුරු විභවය පසු නැඹුරු විභවයට වඩා අඩු වෙන්න ඕනේ. එහෙම නැත්නම් පසු නැඹුරු විභවය පෙර නැඹුරු විභවයට වඩා වැඩි වෙන්න ඕනේ. ඒක තමයි මෙතෙන්දී ගිය යුතු දේ.